මවුලවතුමිනි. ඒ වගේම කතෝලික පල්ලිය නියෝජනය කරමින් පැමිණි පියතුමනි, ඔබ සියලු දෙනාගේ නමස්කාරය. ඒ වගේම අද වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තේ සහෝදරය, ඒ වගේම ජාතික ජනබලවේගයේ ජාතික හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික අතුල වෙළඳගොඩ හිටපු පළාත් සභා මන්ත්‍රී සහෝදරය, ඒ වගේම ජාතික ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික හිටපු ප්‍රදේශ සභා සභාපති එච්.එල්. ජයසිරි සහෝදරයා ඇතු වේදිකාවේ සිටින සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ඒත් එක්කම අද මෙම ස්ථානයේ සිටින මාධ්‍යවේදී සහෝදරවරු, ඒ වගේම මේ අවස්ථාවේ ලෝකයේ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ජනතාව සජීවීව මෙම විශේෂ අවස්ථාව නරඹන ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව, ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. ඒත් එක්කම අද දවසේ මෙම විශේෂ අවස්ථාවට අපිත් එක්ක අත්වල් බැඳගන්න පැමිණුණු අපේ ආදරණීය තිස්ස මහරාම ජනතාව නැවුම් බලාපොරොත්තුවක් සහිතව හෙට දවසේ බිහිවන ජාතික ජනබලවේගයේ නැවුම් ආණ්ඩුවක පහස ඒ බලාපොරොත්තුව සිත්ති දරාගෙන සියලු වැඩ කටයුතු අතපසු කරමින් අද මෙම අවස්ථාවට පැමිණි ආදරණීය සහෝදර සහෝදරියන් අම්මා තාත්තා සියලුම දෙනාගෙන් අවසරයි. ඇත්තටම අපි අද විශේෂ කාල සීමාවක විශේෂ අවස්ථාවක. මොකක්ද මේ විශේෂත්වය? අපි වසර කීපයක් තිස්සේ බලාපොරොත්තු වුණු, ඔබ වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වුණු අපිටත් වඩා උනන්දුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට අපිට අවශ්‍ය පාලනයක් පත්කර ගැනීමට අවස්ථාව ආවා. ජනාධිපතිවරණයක් ප්‍රකාශනපත් කරා. පක්ෂයක් විදියට අපි දවන්ත ක්‍රියාදාමයක වසර දෙකකට අධික කාලයක් මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩ කරමින් බලාපොරොත්තු වෙච්ච ඒ අවස්ථාව උදා වුණා. එතකොට අපි ඒ ගමන් මග ඇතුලේ දින කීපයක් සැලකිය යුතු දින කීපයක් අපි ගත කරමින් ජයග්‍රහීව ඉදිරියට යන අවස්ථාවක්. ඒත් එක්කම අපිට තිස්සම ආරාමේ ජයග්‍රහණය සහතික කරන්න, හෙට දවසේ තිස්සම ආරාමේ ජයග්‍රහණය මෙන්න මේයි කියලා ලෝකෙට හඬගා කියන්න තිස්සම ආරාමට අපිට මේ ජනරැළිය ලැබුණා. ඒක තමයි අවස්ථා දෙක. අපිට පළවෙනි අවස්ථාව ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණේ පළවෙනි අවස්ථාව ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ලේ. මේට හරියට සතියකට කලින් දැවැන්ත ජනගඟක් මැද අනුර සහෝදරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මංගල ජනරැළිය ඇමතුවා. ලෝකෙට රටට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය පිළිබඳ ජයග්‍රහී පණිවිඩය ජයග්‍රහී මල්වැඩිල්ල තංගල්ලෙන් පත්තු වුණා. ඊට පස්සේ තිස්සම ආරාමේ අපිට ඊට හරියටම සතියකට පස්සේ අපිට මේ අවස්ථාව ලැබුණා. ඇයි එහෙම හම්බන්තොට දිස්ත්‍රික්කයට විශේෂත්වයක් උනේ? හාමුදුරුවොත් අපේ නායක හාමුදුරුවෝ පැහැදිලි කරා මේක ප්‍රගතිශීලීන්ගේ භූමියක්. හම්බන්තොට දිස්ත්‍රික්කය අලින් අත්හදා බැලීම් කරන අලුතෙන් හිතන වෙනසකට සූදානම් මිනිස්සුන්ගේ භූමියක්. ඒක නිසා පක්ෂය ඒකට කරන ගෞරවයක් විදියට ජනාධිපතිවරණයේ පළවෙනි දිස්ත්‍රික් රැළිය තංගල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දුන්නා. ඒකත් එක්කම ඉතාම ළඟ දිනයක් තිස්සම ආරාමයේ ඔබට පක්ෂය විසින් ඔබට කරන ගෞරවයක් විදියට මේ රැස්වීම තිස්සම ආරාමයට ලබා දුන්නා. අපි වසර කීපයකට කලින් තමයි මේ ක්‍රියාදාමයට අවතීර්ණේ. ඉතින් අපි බොහොම සූදානම් වෙලා බොහොම සංවිධානාත්මකව මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා ඉන්නේ. ඉතින් ව්‍යාපාරිකයෙක් විදියට මම මේ පැත්තත් පොඩ්ඩක් කතා කළ යුතුමයි. අපි මීට කලින් මේ කිසිම දේශපාලනයක් එක්ක මේ විදියට වැඩ කරපු අය නෙවෙයි. අපි ව්‍යාපාර කරා, අපි ප්‍රදේශයේ ආර්ථිකයට ශක්තියක් වුණා, අපි බදු ගෙව්වා, අපේ සියලු බදු අපි ඒ විදියටම ගෙවපු අය සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ප්‍රදේශයට ලබා දුන්නා.
ප්‍රදේශයේ පුරවැසියන්ගේ ඔබගේ සුබ සාධන කටයුතු වෙනුවෙනුත් අපි ලොකු මැදිහත්වීමක් කරා. නමුත් අන්තිම ප්‍රතිඵලය මොකක්ද? බංකොලොත් වෙච්ච රටක්, කඩන් වැටිච්ච ආර්ථිකයක්. මෙහෙම වෙනකොට අපිට මොකද්ද කරන්න ඉතුරු වෙන්නේ? අපිට පැහැදිලිවම තේරුම් ගන්න දෙයක් තියෙනවා, මේ හොරු, මේ කම්බ හොරු කවදාවත් මේ රට ගොඩගන්නේ නැහැ. අපිටම තමයි මේ රට ගොඩගන්න වෙන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? අපි බොහොම පැහැදිලිවම රටේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක් එක්ක හොරකම් කරන්න නැති නිර්මාණශීලී බුද්ධිමත් මිනිස්සු ඉන්න වැඩපිළිවෙලක් සහිත පක්ෂයක් එක්ක අපි අත්දල් බැඳ ගන්න ඕන. ව්‍යාපාරිකය විදිහට අපි මේ වෙනුවෙන් පෙනී සිටින්න ඕන. අපි කරන්නේ අද ඒ කාර්යභාරය. එතකොට මේ තිස්සමහරාම වගේම මුළු රටේම ව්‍යාපාරිකයෝ දැවැන්ත විදිහට මේකත් එක්ක අත්දල් බැඳගෙන ඉන්නවා. එතකොට ඒක දැකපු මේ පාලකයෝ යම් අවස්ථාවක කියනවා, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවොත් ව්‍යාපාරික ඔබගේ සියලු දේවල් රාජසන්තක කරනු ලැබේ, රජයට පවරා ගනු ලැබේ. ඉතින් මේ වගේ දේවල් මේකට අපි තිස්සමහරාමෙන් දුන්නා හොඳම ප්‍රබලම උත්තරය. මහත්තයෝ, තිස්සමහරාමේ අපි ව්‍යාපාරික සංවිධාන 8ක් ජාතික ජනබලවේගය සමග පෙළගස්සවල අවසන් දහස් ගානක සමාජිකත්වයක් සහිතව. මේක තමයි අපිට කියන අයට දෙන්න තියෙන හොඳම උත්තරය, ප්‍රායෝගික උත්තරය. තවත් මේ බොරු බේගල් මේ බිමේ පැල කරන්න බෑ. ඒ සියල්ල මිනිස්සු තේරුම් අරගෙන අවසන්. එතකොට අපි දන්නවා ඒ පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙල මොකක්ද, කොහොමද ඒ අය මේ ආර්ථිකය හදන්න උත්සාහ කරන්නේ. නිෂ්පාදන ආර්ථිකයක් මුල් කරගත්ත ආර්ථික සාධාරණත්වයක් සහිත අපනයන ආර්ථිකයකට යන්න බලාගෙන මේ රටේ ආර්ථිකය නැවත පණ ගන්නන්න ජාතික ජනබලවේගය සූදානමින් ඉන්නවා. එතකොට තිස්සමහරාමේ පුරවැසිය විදියට ඔබ කෘෂිකර්මාන්තයෙන් දිවිගෙවන විශාල පිරිසක්, ඒ වගේම සංචාරක කර්මාන්තයත් එක්ක බැඳිච්ච විශාල පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයක්. එතකොට මෙන්න මේ ශේෂ්ත්‍ර දෙකට ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙළවල් මේ වෙනකොට ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කමිටුව විදියටත් කොහොමද මේ අවස්ථා ප්‍රයෝජනයට ගණගෙන ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ දිස්ත්‍රික්කයේ තියෙන විශේෂ පහසුකම් ප්‍රයෝජනයට අරගෙන කොහොමද අපි තිස්සමහරාම දියුණු කරන්නේ, කොහොමද අපි හම්බන්තොට දිස්ත්‍රික්කය දියුණු කරන්නේ කියලා අවශ්‍ය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මත් මේ වෙනකොට අපි හදලා අවසන්. හෙට දවසේ ඔබ හම් වෙලා අපි මේ පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තීරණාත්මක අවස්ථාවක් තිස්සමහරාමය කියන්නේම ඉතාම සුවිශේෂී බිමක්, ප්‍රගතිශීලී මිනිස්සු ජීවත් වෙන බිමක්, දේශපාලන ඉතිහාසයේ ඉතාම අභියෝගාත්මක තීන්දු තීරණ ගත්ත, ඒ ගත්ත තීන්දු තීරණ වලින් හොඳ ප්‍රතිඵල භුක්ති විඳපු වීරෝදාරා මිනිස්සු ඉන්න බිමක්, ප්‍රාදේශීය සභාවක බලය, ප්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණට ලබා දීපු සහෝදර සහෝදරියෝ ඉන්න බිමක්. තිස්සමහරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමත් මේ අවස්ථාවේ ඔබත් සමග ඉන්නවා. ඉතින් එහෙම බිමක ඉන්න අපි පක්ෂය බොහොම පැහැදිලිවම දැවැන්ත ජයග්‍රහණයේ පසුබිමක අපි ඉන්නවා. පක්ෂයක් විදියට ජයග්‍රහී සීමාවට අපි ඇවිල්ලා ඉන්නවා. නමුත් අපිට ඕන, අපේ හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා, අපිට ඕන විජයග්‍රහණයක්. එහෙමනම් අපි ඒ විජයග්‍රහණය විශේෂයෙන් තිස්සමහරාම මේ සුවිශේෂී බිමෙන් සහෝදර ඔබෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ විජයග්‍රහණය සංවිධායකවරු විදියට අපි සහ ඔබ පක්ෂය ජයග්‍රාහී සීමාවට ගෙනාවා. එතනින් එහාට විජයග්‍රාහී සීමාවට ගෙනියන වැඩේ ඔබ සතුයි. අපි ඉල්ලනවා 80% ජනවරමක් ජාතික ජනබලවේගයේ ලංකාවේ වැඩිපුරම ප්‍රතිශතයක් තිස්සමහරාම ප්‍රදේශයේ අපි සහෝදර සහෝදරියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් ඔබට ඉල්ලීමක් කරනවා. කාල් මාක්ස් මෙන්න මෙහෙම කියමනක් කියලා තියෙනවා,
දවසක් එනවා සියගණන් රජවටුණු මහපාරේ බිම වැටිලා තියෙන දවසක්. හැබැයි එදාට කිසිම කෙනෙක් ඒ ඔටුණු අහුලන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දැවැන්ත සමාජ පෙරළියක මූලික අවස්ථාව ගැන. ඒ කියන්නේ හෙට දවසේ බිහි වෙන ජනතාවාදී ආණ්ඩුවක මූලික පියවර ගැන තමයි ඒ කියන්නේ. ඒ ඔටුළු පැලඳගු පාලනය මේ රටෙන් අතුගාලා දාන දවස සැප්තැම්බර් 21 වෙනිදා උදා වෙනවා. බොහොම පැහැදිලිව ජනතාවාදී ආණ්ඩුවක් මේ පොළොවේ බිහි වෙනවා. ඔබේ ආණ්ඩුවක්, අපේ ආණ්ඩුවක් අවුරුදු 70කට පස්සේ මේ රටේ බිහි වෙනවා ජනතාවාදී ආණ්ඩුවක්. ඉතින් ඒ සියල්ල එක්ක මම අපිට මතකයි පහුගිය දවසක සුබ පණිවිඩයක් අපිට දුන්නා අපේ රටේ පාලකයා. මොකද්ද? එයා එක්ක ගොඩනගමු රට කියලා. අපිට තියෙනවා පණිවිඩයක් දෙන්න මාත්‍යෝ ජාතික ජනබලවේගය විදිහට අපි දෙනවා පණිවිඩයක්. සැප්තැම්බර් 21 කොට්ට පැදුරු අකුලගෙන චුත වෙන්න සූදානම් වෙලා ඉන්න සිංහාසන වලින් බස්සන එක බොහොම පැහැදිලිව බස්සනවා. මේ රටේ ජනතාව ඒ දැවැන්ත සමාජ පරිවර්තනයට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා, ජාතික ජනබල වේගයට ජය වේවා, ඔබ සමන ජය වේවා කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.